ඔබතුමාලා එක එක නඩු හැම මෙහෙවනවනේ අධිකරණ වලට ගිහිල්ලා. එහෙම. යම් යම් අවස්ථා තිබිලා තියෙනවද? තාක්ෂි වලට බුද්ධියස් නිලධාරීන් නැම කැඳවන අවස්ථා වගේ. එහෙම වෙලා තියෙනවා. ඒතකොට මේ බුද්ධියස් නිලධාරියා කියන්නේ මූණ හංගගෙනම ඉන්න මිනිහෙක්ම නෙමෙයි. මම දකින්න හැටියට ඉහළ තලයේ ඉන්න නිලධාරීන් එහෙම මූණ හංගන් ඉන්න ඕනේ නැහැ. පල්ලෙහා ඉන්න ඔපරේටිව් උස්ලා. මම ඒගොල්ලෝ තමයි මතේම තමයි මම ඊට කලින් දවසකත් මෙතෙන්දි කිව්වා. මේක පටන් ගත්ත දවසේම මම ප්‍රකාශයක් නිකුත් කරනවා මම කිව්වා. ඒ ඔපරේටිව්ස්ලා කියන අය තමයි මූණ හංගන්නේ. ඒගොල්ලෝ තමයි මහජනේ අතරට යන්නේ ඩෙන්ටිෆිකේෂන් එකකින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. බුද්ධියංශේ කවුද ඉන්නේ දැන් මම ඩිරෙක්ටර් CID කියලා දන්නවන් නම් පත්‍රවලයි ප්‍රවෘත්ති දැම්මොත් එහෙම ඉතින් මගේ දෙමව්පියන්ටත් එක්ක කියනේම හොඳටම ඇති පෞගේ දවස්වල ඇව්වා මගේ ළමයි දෙන්නටත් දොට්ට බහින්න බැරි වෙන්න කිව්වා. පෞගේ දවස්වල බුද්ධියංශේ විමර්ශන ඒ කිව්වා කියලා හංගගෙන ඉන්න බෑනේ. බෑ. යුද හමුදා බුද්ධියංශයට සම්බන්ධ විමර්ශන ගණනාවක් කරලා තියෙනවා. ඒව එකක්වත් මං ඉල්ලගත්තුවත් නෙමෙයි. ඒව රටේ නීතියට පටහැනිව කරපු ක්‍රියාවල් යුද්ධයෙන් වෙච්ච දේවලුත් නෙමෙයි. යුදා අපරාධ ගැන අපි කවදාකවත් ඉන්කුවරි කරලවත් එහෙම කරලා නැහැ. මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදල් සම්බන්ධයෙන් පැමිණිලියාම විමර්ශනය කරන්න ඕන. මට පඩි ගවන්නේ ඒ සියලු පාසුකම් දෙන්නේ ඒවට. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා විමර්ශන වලට එළියට ඇවිල්ලා නඩුවක් යනවා උසාවියේ එළියට ඇවිල්ලා මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. මේ අහවලා මෙහෙම මේ ඒවට පෙනී හිටින නීතිච්ච මාතුරුම ඇවිල්ලා ටීවී එකට කතා කරනවා. මට දැන් නම් ඉතින් අපි මෙහෙට කැඳවන එක ගැන ලොකු ප්‍රශ්නයක් මේ මතුවෙලා තියෙනවා. ඒක කැඳවන්න එපා කියලා ඒක හොඳයි. ඒක කැඳවන්න එපා කියන එක මුලින් ඉඳලා තියෙනවා. දැන් මගේ නම කියලා බයිනකොට කවුරුවක්වත් කතා කරේ නැහැ ඒකට. මම රත්සාවක් කරේ කියලා නෙමෙයි දඩබල්ලා කියලාම බැනපු කට්ටිය ඉන්නවා. පාර්ලිමේන්තු ඇතුලේ. ඒත් ඇතුලේ බයිනෝ එලියට බැනලා බයිනෝ. අන්තිමට මගේ ළමයි දෙන්නට උගන්න ගන්න බැරුව ඉඳලා බුද්ධියංශේ විමර්ශන කරලා ඩයස්පෝරා එකෙන් සල්ලි අරගෙන පිටරට ඇරියා කියලා චෝදනා කරා. ඊළඟ මගේ ළමයි දෙන්න එයාපෝර්ට් එකක් තියෙන ඉඩමකට පය ගහලා නැහැ තාම. ඉතින් කවුරුත් කතා කරන්න නැහැ. අපි ගොළුවෝ ඉඳ ඉතින් මේ අවස්ථාව ආපු ඉඳ මේවා කියන්න ඕන නැත්තම් මේ කියන්න තැනකුත් එන්නේත් නැහැ. ඉතින් ජීවිත කාලේනේ කොයි වගේ අයද චෝදනා කරේ? දේශපාලන නායකයෝ, මාධ්‍යවේදීන්, ගරුතර සංඝරත්නය. අපි කනගාටු වෙන ඔබතුමාට පෞද්ගලිකව මේ විච සිද්ධිය ගැන ඔබතුමා රාජකාරියක් කරන්නේ. අපි මම ඉල්ලා හිටිනවා මින් පස්සේවත් මට නෙමෙයි වෙන කාටවත්. දැන් මට වෙන්න ඕනේ ටික ඔක්කොම වෙල ඉවරයි. අනික් කට්ටියටවත් මේ විමර්ශනවලට බාධා වෙන විදියට කටයුතු කරන්න එපා කියලා වාරණයක් ගේන්න හරි එහෙම නම් කියන්න එපා. දැන් මේ දැන් ඔය බුද්ධියංශවල මෙතුමා ප්‍රශ්න කරා වගේ උසාවියට එන එක නෙමෙයි ප්‍රශ්නේ. දැන් එළියට බහලා යන්න බැරි තත්ත්වේ උදා කරලා ඉවරයි මට නම්. දැන් අනික් කෙනෙකුට එහෙම කරන්න ඉඩ දෙන්න එපා. තමන් හසලේකට මොනවා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.